තාම අර පිරිමැස්මෙන් කෑම්මින් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනනේ. ඉතින් ඩයට් එකට ගැළපෙන විදිහේ අඩු වියදමකින් හදාගන්න පුළුවන් කීටෝ ෆ්‍රෙන්ඩ්ලි ලෝ කාබ් ඩයට් පාස්ත රෙසිපි එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. අපි බලමු මේ රසවරුස ඩයට් පාස්ත රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට සාමාන්‍ය ප්‍රමාණයේ විතර 3ක් චූටි ප්‍රමාණය නම් විතර 4ක් එකතු කරගන්න. ඊට පස්සේ මේ විතර 3 අපි මේ විදිහට බෝල් එකට දාගෙන ඒකට pink himalayan ලුණු එකතු කරගන්නවා සීසන් කරගන්න. ඉතින් ඔයාලගේ රසායන ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳින් බීට් කරගන්න ඕන අපේ මේ විතර 3. ඊට පස්සේ මේ විදිහට අපේ විතර 3 බීට් කරගත්තට පස්සේ මේ විදිහට pan එකක් heat කරලා ඒකට පිරිසිදු පොල් තෙල් වලින් තේ හැන්දක් එකතු කරගෙන ඒක spread කරගන්න ඕන pan එකේ හැම තැනටම යන විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් අපේ egg mixture එක මේ විදිහට pan එකට එකතු කරලා omelette එකක් හදාගන්න. තප්පර 30ක් විතර එක පැත්තක් cook කරගත්තට පස්සේ omelette එකේ edges මේ විදිහට check කරලා අපිට පුළුවන් මේක අනිත් පැත්තට හරවලා තවත් විනාඩි 30ක් අපි මේ ඔම්ලට් එක කුක් කරගෙන pan එකෙන් ඉවත් කරගන්න. ඉතින් අපේ මේ මිතර මිශ්‍රණයෙන් අපිට පුළුවන් මේ වගේ ඔම්ලට්ස් දෙකක් හදාගන්න. මේ ප්‍රමාණයේ නම් ඔම්ලට්ස් දෙකක් හදන්න පුළුවන්. චුටි ප්‍රමාණය නම් ඕගොල්ලන්ගේ pan එකේ ප්‍රමාණයට විතර ඔම්ලට්ස් 3ක් හෝ 4ක් හදාගන්න පුළුවන්. මේ විදිහට ඔම්ලට්ස් එක හදාගත්තට පස්සේ මේ වගේ කටින් බෝඩ් එකක් තියලා මේ විදිහට ඔම්ලට්ස් දෙකම රෝල් අප් කරගෙන අපිට පුළුවන් පැස්තවල හැඩයට මේක කපා ගන්න. මෙන්න මේ වගේ හරිම ලේසියෙන් පැස්තවල හැඩයට මේක කපා ගන්න පුළුවන්. කපාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට විතර රෝල්ස් ටික මෙව දිග අරගන්න. දැන් අපේ පාස්තා ටික රෙඩි. අපි ඒක පැත්තකින් තියලා pan එකක් heat කරලා ඒකට පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන ඒකට chicken එකතු කරගන්නවා. chicken බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ pink himalayan ලුණු ටිකක් ඒ වගේම ගම්මිරිස් ටිකක් එකතු කරලා මේ chicken ටික මම season කරගන්නවා. ඊට පස්සේ මේ chicken ටික අපි golden brown color එනකන් හොඳින් fry කරගන්න ඕනි. ඊට පස්සේ ටික fry වුණාට පස්සේ pan එකෙන් ඉවත් කරගෙන same pan එකටම මම butter වලින් තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. ඒකට චූටියට කපාගත්ත සුදු ලුණු බික් 4ක් වගේ එකතු කරගන්නවා. සුදු ලුණු ටික හොඳින් fry වෙගෙන එනකොට හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවේදී අපි මෙන්න මේ විදිහට ආවහම ඒකට soya sauce වලින් මේ හැන්දක්, ඒ වගේම ketchup වලින් තේ හැන්දක් වගේ එකතු කරලා මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ pink himalayan ලුණු ස්වල්පයක් එකතු කරගන්න. රසායන වලට ඔයාලගේ ලුණු ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ stevia powder වලින් තේ හැන්දක් එකහමාරක් වගේ මම එකතු කරගන්නවා. ඔයාලට liquid stevia වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවේදී ගින්දර අඩුම මට්ටමේ තියාගන්න. සෝස් එක පිච්චෙන්න දෙන්න එපා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කැලි මිරිස්. ඉතින් කැලි මිරිස් ඔයගොල්ලන්ගේ රසායනුව වෙනස් කරගන්න පුළුවන්. ඒ ටිකත් එකතු කරලා මේ විදියට හොඳින් මිශ්‍ර කරලා අන්තිමට මම මේකට එකතු කරගන්න වතුර ස්වල්පයක් මේ සැහැන්දක් වගේ ඒ ටිකත් මේකේ හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒ ටික මේ විදියට හොඳට කුක් වුණාට පස්සේ අපි අපේ ෆ්‍රයි කරගත්ත චිකන් ටිකත් එකතු කරලා ඒ චිකන් එක මේ සෝස් එකේ ටිකක් වෙලා චිකන් එකට සෝස් එක ඇබ්සෝර්බ් වෙනකන් මේ විදිහට මිස් කරගෙන අන්තිමටම අපි හදාගත්ත අපේ ඔම්ලට් පාස්ටා එක එකතු කරගන්නවා. ඒ ටිකත් හරි පරිස්සමට මේ විදිහට සෝස් එකත් එක්ක මිශ්‍ර කරගන්න. දැන් අපේ කීටෝ පාස්ටා එක රෙඩි. ඉතින් හරිම ලස්සනයි නේද? හරිම රසපාටයි. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් ඔයාලට මේක බ්‍රෙක්ෆාස්ට්, ලන්ච් ඕ ඩිනර් වලට යූස් කරන්න පුළුවන්. මොකද මේක ලෝ කාබ්. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න. ඉතින් මේ
පාස්තා එක හරිම රසයි හරිම සැරයි. ඉතින් ඕගොල්ලොත් මේ රෙසිපි එකට කැමති නම් පල්ලෙහා වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් රසම රස ලේසි ඩයට් රෙසිපිස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ රසම රස healthy diet recipe එකකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.